මීට වසර දෙකකට පෙර එහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණත් එය නිසියාකාරව සිදු නොවුණු බවයි පැවසෙන්නේ. කුළුණ ආවාසනයේ ඇති විශාලතම ක්‍රීඩා පිටිය වන මෙම ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම තුළින් ප්‍රදේශයේ සියලුම පාසල්වලට මෙන්ම සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලයටද ප්‍රතිලාභ රැසක් අත්වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පන්දු යවන්නෙකු වූ මහේෂ් තීක්ෂණ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පුත් ලැබුවේ මෙම ක්‍රීඩා පිටියේදී. ඔහු පවසන්නේ මෙම ක්‍රීඩා පිටිය තුළින් ප්‍රදේශවාසී දරුවන්ගේ අනාගත ක්‍රීඩා කෞශල්‍ය ඔප්නංවා ගැනීම සඳහා මහත් පිටිවහලක් වන බවයි. අක්කර පහ මාරක පමණ අතහැර දමා තිබූ භූමියක් ක්‍රීඩා පිටියක් බවට පත්කිරීමේ යෝජනාවද මුලින්ම පෙන්වා දී තිබුණේ ITN ප්‍රවෘත්ති අංශය මගිනි. එම ප්‍රවෘත්තිය මල්පල දරා මෙම භූමිය සංවර්ධනය කර ක්‍රීඩා පිටියක් ඉදිකළත් එහි සංවර්ධන කටයුතු සිදුවන්නේ ඉතා මන්දගාමීව බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. ග්‍රවුන්ඩ් එකේ ළමයෙකුට සෙල්ලම් කරන්න බෑ. ජනතාව අසරණ වෙලා ඉන්නවා මේ ග්‍රවුන්ඩ් එක නිසා. ගෙවල් වලට දූවිලි ගෙවල් වල ඉන්න බෑ. අවුරුදු දෙකහමාරක් තිස්සේ මේ පස් දාලා කන්දක් ගහගෙන ඉන්නවා. හැමදාම මේ කන්දම තමයි. දරුවන්ට සෙල්ලම් කරන්න තැනක් නැහැ. අපිත් එක්ක අහුවෙලා මේක කොහොම හරි ගොඩනගලා ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් ග්‍රවුන්ඩ් එකක් හදාගන්න තමයි මේ උනන්දු වෙන්නේ. එහෙන් දූවිල්ල විමානේ ළමයින්ට පාරේ මිනිස්සුකට යන්න බෑ. කඳු ගහගෙන ඉන්නවා පස් ඩෙංගු මදුරු එහෙම් බෝ වෙලා. උඩට ඒවිල බලලා මේ දේ අපිට පිළිවෙල කරලා දෙන්න.